පසුගිය සතියේ අපි දැක්කා ආණ්ඩුව වියරු වැටිලා වගේ මර්ධනය දියත් කළ ආකාරය. ඒ මර්ධනය ඒ ආකාරයෙන් දියත් කරන්න හේතුපාදක වුණේ මේ ආණ්ඩුව ගනිපු අදූරදර්ශී මෝඩ තකතිරු ප්‍රතිපත්ති සහ තීරණ නිසා. ඒ ප්‍රතිපත්ති සහ තීරණ නිසා මේ රටේ දුවහසක් ගොවි ජනතාව පාර්ට බැස්සා. ඒ ගොවි ජනතාව පාර්ට බැස්සේ තමන්ගේ වගා බිම්වල වගා කටයුතු කරගෙන ඉන්න බැරි නිසා නෙමෙයි. ඔවුන් දැක්ක තමන්ගේ වගා බිම් විනාශ වෙනවා. තමන්ගේ අස්වැන්න අඩු වෙන්න යනවා. වගාවට අවශ්‍ය කරන පොහොර ටික නැති වෙනවා. මේ නිසා තමයි ගොවියෝ පාරට බැස්සේ. ඒ ගොවියෝ පාරට බහිනකොට ඒ ගොවීන්ට නායකත්වයේ දෙන්න ආපු ඒ දේශපාලන පක්ෂවල වෙන්න පුළුවන්, බහුජන සංවිධානවල වෙන්න පුළුවන්, ගොවි නායකයෝ විදියට කටයුතු කරන ඒ අය ඉස්සරහට ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට, මේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනකොට ආණ්ඩුව බියටපත් වුණා. ගොවියෝ කොළඹට එයි, දහස් ගණනින් කොළඹ වටලයි, මේ වෙනුවෙන් විරෝධතා උද්ඝෝෂණ උපවාස පවත්වයි කියලා ආණ්ඩුව හොඳටම බියටපත් වුණා. ඒ නිසා තමයි කොළඹට එන එක නවත්වන්න මේ ගොවි නායකයෝ මේ වෙනුවෙන් හඬ නගපු කතා කරපු ගොවි නායකයෝ අත්අඩංගුවට අරගෙන ඔවුන් බියවත් දන්න, ඒ වගේම තර්ජනය කරන්න, මර්ධනය කරන්න ආණ්ඩුව තීරණය කරේ. ආණ්ඩුව හිතනවා එවැනි ක්‍රියාමාර්ග වලින් මේ ගොවියන්ගේ හඬ යටපත් කරන්න පුළුවන් කියලා. ආණ්ඩුව කළ යුතුව තිබුණේ තමන් ගත්ත මේ තකතිරු මෝඩ තීරණය වෙනස් කරලා ගොවි ජනතාවට තමන්ගේ වගාවට අවශ්‍ය කරන පොහොර ටික ලබා දෙන එක. ඒක කරන්නේ නැතුව නාමල් කරුණාරත්නට වරෙන්තු නිකුත් කරා. සමන්ත විද්‍යාරත්නට වරෙන්තු නිකුත් කරා. ඊළඟට මේ කොවිඩ් මර්ධන අනපනත් රෙගුලාසි පාවිච්චි කරලා ගොවි ජනතාව බියවත් ගන්න උත්සාහ කරා. දැන් අපිට පේනවා ගොවි බිම්වල කෘෂිකාර්මික කලාපවල ගොවි ජනතාව තමන්ගේ ගොවි බිම්වල අද විරෝධතා උද්ඝෝෂණ පවත්වන කොටත් ඒවටත් අද ඒ ප්‍රදේශයේ තියෙන පොලිස් ස්ථාන කිහිපයකින් පොලිසිය කැඳවලා ගොවියෝ වට කරලා ගොවියෝ බියවත් ගන්න හදනවා තමන්ගේ වගා බිම්වල. මේක තමයි දැන් ආණ්ඩුවේ මර්ධනේ අලුත්ම ස්වරූපය බවට පත් වෙලා තියෙන්නේ. මේ ගොවි ජනතාව කොළඹට එනවා කියලා කිව්වා. තමන්ගේ දුක කිය තමන්ට වෙච්ච අසාධාරණේ කියන්න, තමන්ගේ වගාබිම් විනාශ වෙලා තියෙන ආකාරය පිළිබඳව කන්නලව් කරන්න, ඒ වගේම ඒ පිළිබඳව රටේ පාලකීන්ට දැනෙන්න කියන්න වුන් කොළඹට එනවා කිව්වම තමයි ආණ්ඩුවට මේ බොක්ක රත් උනේ. අන්න ඊළඟට නියෝගේ දුන්නා වහාම මේකට නායකත්වය දෙන ගොවි නායකයෝ අත්අඩංගුවට ගන්න, ඔවුන්ව නිහඬ කරන්න. මේක තමයි මේ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රකාශකෙක් විදියට ඉන්න නිතර චණ්ඩි කතා පවත්වන අර ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශකලේ මර්ධනය කොහොමද කැඳවන්න ඕන කියලා. කාක්කෝ ටික එලවන්න නම් එක කාක්කෙක් මරලා ඒ කාක්කගේ තටුව එල්ලන්න ඕන කියලා කිව්වා. එතකොට අනිත් කාක්කෝ ටික විසිරලා යනවා කිව්වා, පියාඹලා යනවා කිව්වා, ආපහු පැත්ත පලාතේ එන්නේ නැහැ කිව්වා. දැන් මේ ආණ්ඩුව අනුගමනය කරමින් තියෙන්නේ අන්නේ ක්‍රියාමාර්ගය කියලා තමයි අපිට දැන් දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා අපි කියන්න ඕන මේ බියවද්දලා තර්ජනය කරලා මේ ජනතාවගේ හඬ, ගොවියගේ හඬ, ශිෂ්‍යයාගේ හඬ, වැඩ කරන ජනතාවගේ හඬ, දීවරයින්ගේ හඬ යටපත් කරන්න පුළුවන් කමක් නැ. එනිසා දැන් මේ කොවිඩ් මර්ධන නීති රෙගුලාසි පාවිච්චි කරලා ආණ්ඩුව මොකද කරන්නේ? ආණ්ඩුවට විරුද්ධව බුරබුරා නැගෙන ජනතා විරෝධය යටපත් කරන්න අද මේක පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් මේක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ රෙගුලාසි අරගෙන ඇවිල්ලා අපිට පේනවා පොලිස් නිලධාරීන් කොහොමද කටයුතු කරන්නේ කියලා. ඒ පොලිස් ධාරින්ගේ ක්‍රියාකලාපයේ පසුගිය සතිය අපිට ඉතාම හොඳට මනාව පැහැදිලි වුණා. ඔවුන් මොන තරම් අවමානවීය තත්වයට, අමානුෂික තත්වයට, අශීලාචාර තත්වයට පත් කරලා තියෙනවද කියලා. අපේ ගෞරවනීය සාමීන් වහන්සේලා අපි දැක්ක කුදලාගෙන යන හැටි, අත් දෙකින් කකුල් දෙකින් උස්සගෙන හරියට සතෙක් ඇදගෙන යනවා වගේ තමයි ගිහිල්ලා අර බන්ධනාගාර එහෙම නැත්නම් පොලිස් බස් රථය ඇතුළට ඒ හාමුදුරලා ඇදලා දැම්මේ. මේ ආණ්ඩුව බලයට පත් උනේ හාමුදුරලට පසුගිය ආණ්ඩුවෙන් සිදු වුණායි කියන අසාධාරණයේ පෙන්නලා. ඒ කාලේ කිව්වේ මොකද්ද? හාමුදුරලා හිරේ දැම්මා කිව්වා. හාමුදුරලා සිය ගණනක් අත්අඩංගුවට ගත්තා කිව්වා. ිරගත කරලා තියෙනවා කිව්වා. දසවද දුන්නා කියලා කිව්වා. දැන් මොනවද දන්නේ නැහැ මේ දෙන දසවද. අපි දැක්ක අපේ තරුණ සාමීන් වහන්සේලා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන, ඒ වගේම අපේ දරුවන්ගේ නැනස පාදන ඒ ගුරු හාමුදුරවරු කොහොමද කුදලාගෙන ගියේ මේ පොලිස් ධාරීන් කියලා. ඒ පොලිස් ධාරීන් අද ඒ තරම් අශීලාචාර තත්ත්වයට පත් කරලා තියෙනවා. ඔවුන්ට කිසිම විදියකට මානවයා පිළිබඳ, මිනිසයා පිළිබඳ ගරුත්වයක් නැහැ. අර වැඩිහිටියන්ට සලකන ආකාරය අපි දැක්කා. ඒ වැඩිහිටියෝ ඇදගෙන යන ආකාරය, ඒ වැඩිහිටියන්ට සලකන ආකාරය. එහෙමනම් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? අද මේ මර්ධන යාන්ත්‍රය ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන ආකාරය තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ.